මේ ආණ්ඩුව කටයුතු කරන ආකාරය සම්බන්ධ ඇහැ ගහගෙන විවේචනාත්මක ස්ථාවරයක තමයි ඉන්නේ. ඒනට අපි තේරුම් ගත යුතු දෙයක් තමයි අපි ජීවත් වීමේ නිදහස යම් ආකාරයකට උරුම කරගත්තනම් අදහස් පළ කිරීමේ නිදහස යම් ආකාරයකට උරුම කරගත්තනම් තොරතුරු දැනගැනීමේ පනත සක්‍රීය වීම හරහා දේශපාලනඥයන්ට අවශ්‍ය දේවල් කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා නම් විගණන පනත සම්මත වීම නිසා රාජ්‍ය ධනය අවභාවිත කරන්නට බැරි තත්ත්වයක් තියෙනවා නම් ඒවා ඊටාම වටිනා ජයග්‍රහණයන් ඒවා වඩා වර්ධනය කර ගැනීමට පළමුවෙන්ම ඒ උරුම කරගත් දේවල් ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවක් තියෙනවා. හොරු ඇල්ලුවේ නැහැ. කෝ ඇල්ලුවද කියන ප්‍රශ්නය මිනිස්සු ඇහුවා අපිත් ඇහුවා. හොරු වල්ලන දින බාධා වුණු තාණ්ඩුව පැත්තෙන් කිව්වා. ඒක හින්දා තමයි අපි කිව්වේ විශේෂ අධිකරණ පිහිටුවන්න කියලා. දැන් ඒක පිහිටුවලා තියෙනවා ප්‍රමාද වෙලා හරි ඒකේ පළවෙනි නඩුව ගන්නවා. ඊටාම ඉක්මනින් වැරදිකරුවන්ට දඬුවම් දිය යුතු කියන ස්ථාවරය අපි ආණ්ඩුවට කියනවා. මේක ජනයාගේ ජයග්‍රහණයක් ඒ වගේම අපේ ජයග්‍රහණයක් විදිහට අපි දකිනවා. වෙනස සැපද කියලා උඟක් අය අහනවා. මේ රටේ මිනිස්සුන්ට නම් නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් වෙනස සැපයි. සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ විදියට 2015 ජනවාරි 8 වෙනිදා අගෝස්තු 17 වෙනිදා ඇති කළ ප්‍රජාතන්ත්‍රවාදී වෙනස අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අඛණ්ඩවම කටයුතු කරනවා.